ආයුබෝවන් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් සිත උදැස්සන පුවත් සිරස්තල වත්මන් රජය සිව් දෙනෙකුගෙන් යුත් පෞලක ණයබර ලක්ෂ 7කින් වැඩි කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා කියයි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බරේදී ජනතා අයිතියට පත් කරන්න පුළුවන් අමාත්‍ය ජෝන්ස්ටන් කියයි कुच्चवेली रेड रॉक वेरलतीरे वैली जावारम पिलिबंद थर्ड डाई अनावरणय वैक्सीन एक गाने नेतुव मिनिस बोंबයක් වෙන්න උත්සාහ කරන්න එපා वैक्सीन දෙකෙන් එකක් ගත්තට පස්සේ කොවිඩ් වෛරසය වැළඳුනොත් මොකක්ද කරන්නේ රෝගයේ සංකූලතා නිසා දෙවෙනි එන්නත නිසි දිනේට ගන්න බැරි වුනොත් මොකක්ද කරන්නේ कायिक रोग पिलिबंद विशेषज्ञ वैद्य ललित एकनायक महता ओब अपेन विमसु ए प्रश्न वलट पिलितुरु लबा दुन्ना මේ ඩෙල්ටා වේරියන්ට් එක දැන් සමාජගත වෙලා ඉවරයි ඒක කවුරු මොනවා කිව්වත් ලංකාවේ කරපු සමීක්ෂණ වලින් ඔප්පු වුණා 95%කටත් වැඩිය මේ ඩෙල්ටා වේරියන්ට් එක කියලා සෞඛ්‍ය ක්‍රමෝපායන සියල්ලම පිළිපැදිය යුතුමයි වැක්සින් දෙකම ලබා ගත්තත් විශේෂයෙන් මේ ඩෙල්ටා වේරියන්ට් එක නිසා අපි අනිත් පැත්තෙන් බලමු යම් කිසි කෙනෙක් හිතාමතාම වැක්සින් එක ගන්න අවස්ථාව ලැබිලත් මගහරිනවා නම් මම හිතන්නේ එතකොට මොකද්ද වෙන්නේ එතකොට මේ වෛරස් මේ ඩෙල්ටා වේරියන්ට් එක අපේ ශරීරයට ඇතුල් වෙලා මේ නාස්කුවරේ ඉතාමත්ම සීග්‍රයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා එතකොට ඒ පුද්ගල හරියට සමාජයේ ඇවිදින වෛරස් නිෂ්පාදනාගාරයක් එහෙම නැත්නම් ෆැක්ටරියක් වගේ. ඒකෙන් ඔහුටත් ලොකු හානියක් වෙනවා. ඒ වගේම තමයි ඔහු විසින් සමාජයට කරන්නේ ඉතාමත් දැඩි හානියක්. මට හිතන්නේ මේක හරියට ඔහු හරියට සමාජයේ සැරිසරන මිනිස් බෝම්බයක් හා සමානයි. ඒ නිසා මම කියන්නේ ලැබෙන පළවෙනි අවස්ථාවෙන් කුමන හෝ වැක්සින් දෙකම ලබා ගන්න. ඒක තමයි මගේ පළවෙනි පණිවිඩය. වැක්සින් එකක් ලබා ගත්තාම ඒ සති කිහිපයක් යනවා මේ වැක්සින් එකෙන් තමන්ට ප්‍රතිදේ නිර්මාණය වෙලා ආරක්ෂාව ලැබෙන්නට. නමුත් ඊට කලින් රෝගය වැළඳුනොත් ඒ රෝගය විසිනුත් යම්කිසි ප්‍රතිදේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. එතකොට දෙවෙනි වැක්සින් එක රෝගය හොඳ වුණ වහාම දුන්නොත් එහේ මේ වැක්සින් එකේ තියෙන සංඝටක අර ප්‍රතිදේ නිදා නිෂේධනය වෙන්නට පුළුවන්. එම නිසා අපි කියනවා එම රෝගීන් හොඳ වෙලා මාසයක් පමණ ඉන්න දෙවෙනි වැක්සින් එක ලබා ගන්න. මේ එක කොටාසය. නමුත් සමහර කොටාසයක් තියෙනවා පළවෙනි වැක්සින් එක ලබා ගන්නවා. දෙවෙනි වැක්සින් එකට ඉස්සෙල්ලා රෝගය හැදෙනවා. රෝගයේ සංකූලතාවයකට පත් වෙනවා. පත් වෙලා මොනොක්ලෝනල් ඇන්ටිබොඩීස් ටොසිලිසිබම් යැනි බෙහෙත් දෙන්නට අවස්ථාවක් සිදු වෙනවා. එවැනි පුද්ගලයන් සම්පූර්ණ සුව වුණාට පස්සේ ඒ පුද්ගලයන්ගේ අර පිටින් දුන්න ඇන්ටිබොඩීස් තින්දා පිටින් දුන්න ප්‍රතිදේහ තින්දා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රතිදේහ ප්‍රමාණය වැඩි. එතකොට ඒගොල්ලන්ට අපි කියනවා මාසයක් නෙමෙයි ඊට වැඩි කාලයක් ඉන්නට කියලා සමහරවිට මාසයක් දෙකක් තුනක් පමණ ඉන්නට කියලා දෙවෙනි වැක්සින් එක ලබා ගන්නට. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමක් සහ හිඟයක් පිළිබඳව පසුගිය දින කිහිපය පුරාම තොරතුරු වාර්තා වුණා. ඇතම් කූට ව්‍යාපාරිකයන් සිය මඩිය තර කර ගැනීම අරමුණින් භාණ්ඩ තොග සංගවා තැබූ බවටද චෝදනා එල්ල වුණා. මේ අතර වීමෝල් හිමියන් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳව සමාජය තුල පැතිරෙන ප්‍රචාරයන් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය දැනුවත් කිරීමක් සිදු කළා. පසුගිය දිනවල සහල් තොග සංගවා ගනිමින් රට තුල සහල් හිඟයක් නිර්මාණය කිරීමට සමහර මෝල් හිමියන් කටයුතු කිරීම සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතිකාවතක් නිර්මාණය වුණා. එලෙස සංගවාගත් සහල් තොග සොයා රට පුරා ගබඩා පරීක්ෂා කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා සහ පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් බැටලීම් සිදු කළා. එලෙස සිදු කළ බැටලීම් වලින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබේ සහල් කිලෝ ලක්ෂ 8කට අධික තොගයක් රජයේ භාරයට ගනු ලැබුවා. එම තොග මේ වන විට සතුස වෙළඳසැල් වෙත මුදාහැර පාරිභෝගික ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මේ අතර වීමෝල් හිමියන් සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශයක් සිදු කළා. සහල් පිළිබඳව ගැටලුව සියලු පාර්ශ්ව සමග සම්මුතියකට එළඹ විසඳීමටයි රජය මුල සිටම කටයුතු කළේ. ගොවියා, ව්‍යාපාරිකයා සේම පාරිභෝගිකයාත් ආරක්ෂා කරන සාධාරණ ක්‍රමවේදයක් රජය අපේක්ෂා කළා. රජය ගොවියා ශක්තිමත් කිරීම සඳහා රුපියල් 30ට 32ට තිබුණු වී කිලෝ වෙනුවෙන් සහතික මිලක් නියම කළා. නමුත් එම සහතික කළ වී මිලට සාපේක්ෂව නොගැලපෙන පරිදි වෙළඳපොලේ සහල් මිල ඉහළ ගිය අතර එමගින් පාරිභෝගිකයන් දැඩි අසරණතාවයට පත් වුණා. පීඩාවටපත් ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම උදෙසා මහජන ආරක්ෂණ පනත යටතේ පූර්ණ බලතල සහිතව පත් කරනු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ක්‍රියාත්මක වුණේ ඉන් අනතුරුවයි. සුරක්ෂිත රටක් වෙනුවෙන් ජනතාව විසින් ලබා දුන් ජන වරම සහ විශ්වාසය තහවුරු කරමින් ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව තීන්දුව තීරණ ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.
මෙරට පවතින අකාර්යක්ෂම ආර්ථික පාලනය නිසා සිව්දෙනුකගේ නියුත් පවුලක ණය බර රුපියල් ලක්ෂ 7කින් වැඩි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ආර්ථික කපිතාන්ලා ඉල්ලා අස්වීම නිසා රට තුළ බරපතල තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද ඔහු පවසනවා. මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂණ මහතුමා තමන්ගේ දුරෙන් ඉල්ලා අස්සුණා. පැහැදිලි වෙන්නේ මොකද්ද? උත්සාහ කරලා අසාර්ථක වෙච්ච ආර්ථික වැඩපිළිවෙලක් ලංකාවේ තවත් පාර ක්‍රියාත්මක කරන්න යෑමේදී ලංකාවේ ජනතාවට විශාල ආර්ථික පරිහානියකට පත් කරලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයට වැටිලා දැන් එතුමා ඉල්ලාස් වෙනවා 2019 ජනාධිපතිවරයා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකොට හතර දෙනෙක් ඉන්න පවුලකට රුපියල් ලක්ෂ 7කින් ණය බර වැඩි කරලා තියෙනවා. එතකොට කාගේ වැරද්ද නිසාද මිනිසුන්ට මේ බර උසුලන්න සිද්ධ වෙලා තියෙන්නේ? සෞභාග්‍ය දැක්මේ ආර්ථික ප්‍රතිපත්තිය ලියපු න්‍යායාචාර්ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂණ මහතුමා කියනවා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ, ඒක අසාර්ථකයි, දැන් මට මේක මීට වඩා කරන්න බෑ, මං ඉල්ලාස්සනයි කියලා. එහෙමනම් අපි දන්නේ නැහැ ඉදිරියේදී මොකද්ද වැඩපිළිවෙල කියලා. මට එන්න කිව්වනම් ආර්ථිකේ බාර අරගෙන රට ඉස්සරහට අරගෙන යන්න. එහෙමනම් මම දන්නවා මොකද කරන්න කියලා. සැඩ සුළඟක් ඇවිල්ලා තියෙනවනම් ඒ නැව කොහොමද ඒ සැඩ සුළඟ මැදේ ඉස්සරහට අරගෙන යන්නේ කියන එක තියෙන්නේ නැවේ කපිතාන්ට සහ කාර්ය මණ්ඩලයට. දැන් වෙලා තියෙන්නේ ආර්ථික කපිතාන්ලා ඉල්ලාස් වෙනවා. මිලියන් 20ක් මේ නැවේ ඉන්නවා. ජීවිත බේර ගන්න පුළුවන් බෝට්ටු වලට සමහරු පණීද? පැනලා ඒගොල්ලෝ බේරෙයිද? සාමාන්‍ය මගියට මොකද වෙන්නේ? මොකද සමහරු ශ්‍රී ලාංකිකයෝ නෙමෙයි. එතකොට ඇමරිකන් නවක් ඇවිල්ලා ජීවිත ආරක්ෂක බෝට්ටුවේ ඉන්න මේ නැවෙන් පැනපු කට්ටිය බේරගෙන එහෙට එක්කන් යයිද? අපි අනිත් මිනිස්සුන්ට ගිලෙන්ඩ දීලා. ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය නිසා අදවන විට රට තුල යලි පොලිම් යුගයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තිස්සමහාරාම දෙබරව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ වන විට අපේ රටේ ඉතාමත්ම සෝචනීය ඛේදනීය තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. නැවතත් වරක් රට තුල පෝලිං යුගය, සලාක යුගය නිර්මාණය වෙමින් පවතී. මේකට ප්‍රධානතම හේතුව වන්නේ අදක්ෂ නොගැලපෙන මූල්‍ය කර්මනාකරණය සහ ආර්ථික ප්‍රතිපත්ති. මේ වරද ප්‍රථමයෙන්ම කරගත්තේ මේ රජයේ බලයට පත් වූ සැනින් මේ රටේ කෝටිපතියන්ට පෝසතුන්ට මහා විශාල ධනස්කන්ධයක් බදු සහන හැටියට ලබා දීම තුලින් රාජ්‍ය ආදායම අහිමි කරගත්. රටේ ජනතාවට මූල්‍ය උත්තේජක ලබා දෙනවා වෙනුවට බලයට ආ සැනින් කෝටිපතියන්ට ධන කුවේරින්ට පෝසතුන්ට මූල්‍ය උත්තේජක ලබා දුන්නු. ඒ තුල රජයට හිමි වූ රාජ්‍ය ආදායම අහිමි කරගත්. ඒ රාජ්‍ය ආදායම අහිමි කිරීම තුල අද රජයට බැරි වෙලා තිබෙනවා මේ රටේ ජනතාවට ආධාර උපකාර කරන්න. දැන් හාල් පොළු යුගය එනවා, කිරිපිටි පොළින් යුගය එනවා. දැනටමත් ඒවා නිර්මාණය වෙලා. මේ බංකොලොත් භාවයට පත්වීම තුල මේ නිවැරදි කරන්නට නම් මම බොහොම පැහැදිලිව කියන කැමතියි. එය මේ රජයට ඉටු කරන්නට බෑ. සමගි ජන බලවේගයේ අපිට ඉතාමත්ම කෘතහස්ත ප්‍රසස්ත කණ්ඩායමක් සිටිනවා මේ රටේ ආර්ථිකයේ මෙහෙම. ඒ නිසා රජයෙන් අපි ඉල්ලීමක් කරනවා මේ රට බංකොලොත් භාවයට ඇද දමන්නේ නැතුව වහාම ඉල්ලාස් වෙන්න. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මාස 15 වෙනිදා වන විට ජනතා අයිතියට පත් කළ හැකි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක් රෝපණ වැඩසටහනකට ඊයේ දින එක් වෙමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ අපිට අවසන් කරන්න තිබුණේ මාස 9 10 ක ඉස්සෙල්ලා. හැබැයි කිය රජය ඕම් කොම්ගේ යාළුවන්ට ඇමතිවරුන්ට කොන්ත්‍රාත් ලබා දීම හරහා තමයි සම්පූර්ණයෙන්ම පමා වුණේ. එහෙම නැත්නම් මේ රටේ ජනතාව මධ්‍යම අධිවේගී මාර්ගය පාවිච්චි කරන්න ගන්න ඉවරයි නම් මාස 10 ක ඉස්සෙල්ලා. ඉන්ස අපිට සිද්ධ වුණා කැබිනට් එකට ගිහිල්ලා අවලංගු කරලා ඊළඟට උසාවියට ගිහිල්ලා උසාවියේ වුණ පොදු එකකතාවයකින් නොවැම්බර් මාසේ 15 වෙනිදා වෙද්දී මේ අධිවේගී මාර්ගය මීරිගම සිට කුරුණෑගල දක්වා අවසන් කරනවා. ඒ අරන් තියෙන තීන්දුවක්. ඒ නිසා අපි සතුටින් කියන ජනතාවට අපි නිවැරදි තීන්දුව ගන්න. අපි දේශපාලන පරිගණකම් කරන්න කියන්නේ. දේශපාලන පරිගණකම් කරන්න ගියා නම් මේ වැරදි කරපු අය ඉන්න ඕනේ කියලා කියවලද. අපිට අවශ්‍ය මේ රට සංවර්ධනය කරන්න, මේ රට හදන්න. මේ රට විශාල ඉදිරිපින්මක් සඳහා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාල පරිච්ඡේදය තුළ මේ රට ඉදිරියට ගේනීම විතරයි අපේ බලාපොරොත්තුව. මම විශ්වාස කරනවා නොවැම්බර් 15 වෙද්දී සම්පූර්ණයෙන්ම මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය හදලා අපි නොවැම්බර් මාසයේ වෙද්දී විවෘත කරන්න.
රටේ වත්මන් තත්ත්වයේ පිළිබඳව මහා සංඝරත්නය දේශපාලත්වයෙන් සහ විවිධ පාර්ශ්ව පළ කළ අදහස් කිහිපයක් දැන් ආණ්ඩුව මේ යන විදියට මේ රටේ ජනතාවගේ ඉතිරි වෙලා තිබුණේ යට ඇඳුම් විතරයි ඊයේ වෙනකොට ඒ තිබුණු යට ඇඳුමත් දැන් ගලවලා දැම්මා හරි දැන් අපිට අහන්න තියෙන දැන් ආණ්ඩුවේ ඉන්නේ යට ඇඳුමත් ඇඳගෙනද කියලා තමයි දැන් මේ අහන්න වෙන්නේ මේ රෙගුලාසි ටික බැලුවම දැන් මේ වෙළඳ පොලේ භාණ්ඩ හිඟවීම තුල හා භාණ්ඩ මිල ඉහළ යාම තුල ආණ්ඩුවට වෙනවා යට ඇඳුම් හොයන්න මෙහෙයුම් කරන්න සෙල්ලම්බඩු ටික හොයන්න මෙහෙයුමක් කරන්න සීතකරණ ටික හොයන්න මෙහෙයුමක් කරන්න ටයර් ටික හොයන්න මෙහෙයුමක් කරන්න ආණ්ඩුවට වෙනවා රැට නිදා ගන්න අපි අඳින ඇඳුම් ටික හොයන්නත් මෙහෙයුම් කරන්න වෙනවා අනායන ආරම්භයේ සිටම සීමා කරේ දේශීය වශයෙන් අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ආනායන සීමා කිරීම හරහා දේශීය නිෂ්පාදකයන් නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නංවන්නේ නැතුව මිල ඉහළ දැමීම අපි රජයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා විදියටම මරණ හතක් ඇති මිනිහෙක් පැණිකෑය කිව්වාගේ මරණ හතක් නෙමෙයි මරණ 11000ක් විතර ඇති ඒකට වක්‍ය යුතු අය පැණිකෑය කියලා තමයි අපිට කියන්න වෙන්නේ මේ ආර්ථික අර්බුදයේ හැමුවේ දුකටපත් වෙච්ච ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 80ක් රුපියල් කෝටි 8000ක මුදලක් වැය කරලා තිබෙනවා සමාජ සෞඛ්‍ය යුතුකම් සියල්ල ඉෂ්ට කරන ගමන් තමයි ඒ රජ සංවර්ධන අතපසු නොකර ඒ වැඩසටහන් සියල්ල ඉදිරියට අරගෙන යන්නේ මේ අසරණ වෙච්ච ජනතාවට වැඩි මිලට බාණ්ඩ විකුණලා යම්කිසි කෙනෙක් බාණ්ඩ සංගවගෙන මේ මිනිස්සු සූරා කරන්න උත්සාහ කරනවා නම් අපිට කියන්න තියෙන්නේ මේවා හෙන ගහන වැඩ. ඉතින් මේ හෙන ගහන වැඩ සහ ගහන අපරාධ වළක්වන්න ජනාධිපතිවරයා තමන්ගේ බලතල පාවිච්චි කිරීම අපි දකින්නේ කිසිම වරදක් නැහැ. 69 ලක්ෂයක් මෝඩයෝ නෙමෙයි. ඒ ඉන්න හොරුන්ගෙන් බේර ගන්න තමයි මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුවට 69 ලක්ෂයක් එකතු වෙලා ඡන්දෙ දුන්නේ. අර මිනිස්සු කබලෙන් ලිපුණ විලිපට වැටෙනවා වගේ අර ප්‍රපාතයෙන් මහා විශාල ප්‍රපාතයකට අද පත් වෙලා තියෙනවා මිනිසුන්ට කර ගියා ගන්න දෙයක් නැති තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව පටන් ගත්ත වෙලාව ඉඳන් ජනතාවගේ යම්කිසි විරෝධයක් ආව නම් අපි අඩියක් පස්සට ගත්තා. නැගෙනහිර ජටිය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තා. 20 වෙනි සංශෝධන වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තා. ඒ හින්දා අපි ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවට අහුම්කම් දෙන ආණ්ඩුවක්, සංවේදී ආණ්ඩුවක්. අපි ජනතාව බිහි කරපු ආණ්ඩුවක් ජනතාවට අවශ්‍ය සංවර්ධනය කරනවා මිසක් එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතාවය මත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්න තීන්දුව දෙන්න ගන්න අපිට බෑ. සහ අපි එහෙම කරන්නේත් නෑ. ත්‍රිකුණාමලයේ සුන්දර කුච්චවේලි රෙඩ් රොක් වෙරළ තීරයේ සිදුවන මහා පරිමාණ වැලි ජාවාරමක් පිළිබඳ තොරතුරු තෙවන ඇසට හසු වුණා. මේ ඔබ දකින මනරම් වෙරළ තීරය ශ්‍රී ලංකාවේ සුන්දරම ස්ථාන අතරින් එකක්. මේ ත්‍රිකුණාමලයේ කුච්චවේලි රෙඩ් රොක් වෙරළ තීරය අද වැලි ජාවාරම් කරුවන්ගේ ගොදුරක් බවට පත්වව අවසන්. බොහෝ කාලයක් දෙස් විදෙස් සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත් මේ මනරම් වෙරළ තීරය ශ්‍රී ලංකාව සතු වටිනා ස්වාභාවික සම්පතක්. මේ වන විට යම් පිරිසක් ඛනිජ වැලි කපමින් මේ සුන්දර වෙරළ තීරය වනසමින් සිටිනවා. අවසර ලබා ගත යුතු පළාත් පාලන ආයතනවල කිසිදු අනුමැතියකින් තොරව මේ පරිසරික සංහාරය සිදු කරන බවයි ප්‍රදේශයේ දේශපාලඥයින් පවසන්නේ. ප්‍රබල දේශපාලඥයින්ද මීට සම්බන්ධ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන බවයි අප වාර්තාකරු පැවසුවේ. තරුණ සේවා සභාවට අයත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින ඉඩමක සහ රෙඩ් රොක් වෙරළ තීරයේ මහා පරිමාණයෙන් මෙලෙස වැලි ජාවාරම් සිදු කිරීම විමතියට කාරණයක්. රාජසභාවේ නිර්දේශීය කරන්න ඕනේ ඒකත් දැන් අවුරු තුනක් ඉඳලා ගත්තනේ මේ සම්බන්ධයේ ත්‍රිකුණාමලයේ හයිකෝට් එකෙත් මම නඩු ෆයිල් කරලා තියෙනවා තීන්දුවක් තවම ලැබිලා නැහැ අනිත් එකේ ප්‍රධාන පාරත් යන්න බැරි වෙලා මේ කොන්දරාත්කාරයව හම්බ කරන නිසා තමයි මේ වැඩක් කරගෙන යන්නේ කියලා තමයි අපිට පේන්නේ ප්‍රදේශීය ජනතාව ඔක්කොම විරුද්ධයි ඒ ඩමට ගිල්ලා බැලුවා වෙරළින්ද අඩි 10 අතර හරනවා ටිපර් යනවා අධිවේගෙන් යනවා උදේ පාන්දර 6 ඉඳන් හවස වෙනකන් ෆුල් ස්පීඩේට තමයි යන්නේ වග කිව යුතු කිසිඳු ආයතනයක් මේ සම්බන්ධයෙන් අවධානය මෙතෙක් යොමු කර නොමැති අතර ඒ කවර කාරණයක් නිසාද යන්න සම්බන්ධයෙන් පැන නගින්නේ බරපතල ප්‍රශ්නයක් කිනම් බලවතෙක් වුවද පෞද්ගලික අභිලාෂයන් මත මේ පරිසරික සංහාරය සිදු කරන්නේ නම් මේ පරිසර පද්ධතියේ හිට දවස පිළිබඳ වගකීම කවුරු පිට පැවරේද යන්න පිළිබඳව රටට මැත්තේ ප්‍රශ්නාර්ථයක් බලධාරීන්ගේ ඇස් අරවමින් අප අවධාරණය කරන්නේ මේ අදිසිහස්තයන්ගෙන් රෙඩ් රොක් වෙරළ තීරය අනාගත පරපුරට ආරක්ෂා කර දෙන ලෙසයි
එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් යලිත් හමු වෙමු දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.